ඉතින් ඉස්සෙල්ලම ඕගලන්ට කියන්න ඕනේ මම මේ ගේන වීඩියෝ එක අනිත් ගොඩක් ආසාවෙන් මම ඕගලන්ට ගේන්නේ මගේ තවත් පුංචි ප්‍රොජෙක්ට් එකක් මගේ එක්ස්පීරියන්ස් එකක් ඕගලන් මේ වීඩියෝ එක බලලා නම් ප්‍රොජෙක්ට් එක කොහොමද සක්සස් වුනේ මොනවද වුනේ කියන එක ඔයගොල්ලෝ අමදිකටම බලාගෙන ඉන්න ඉස්සෙල්ලා මම මගේ ෆෝන් එකෙන් වීඩියෝස් ෂූට් කරනවා ෆෝන් වලින් හම්බෙන හම්බෙන පොඩි පොඩි කැමරාස් වලින් මම ඉස්සෙල්ලාම වීඩියෝස් හදන්නේ ආසාව මගේ පුංචි කාලේ ඉඳන් ගඟේ තිබ්බා ඉතින් ඒ වගේම තමයි මේ අප්ලෝඩ් නොකරපු වීඩියෝස් ඇති මං ගාව 100කට 200කට 300කට හැපැත්තේ හැම දෙයක්ම මම කියන්නේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් නෙමෙයි ඇත්තටම මම විනාඩි 10 15 20 වීඩියෝ කරපු වීඩියෝස් තියෙනවා මං ගාව පුංචි කාලේ මම සමහර මියුසික් වලට නටනේවා ඒ වගේම එක එක මම තනියෙන් ඇක්ට් කරන ඒවා ඉතින් මම කවදාකවත් මේවා YouTube එකට අප්ලෝඩ් කරේ නැහැ. ඉතින් ඒක නිසාම මම මේ පටන් ගත්ත මට මගේ වයිෆ් කැමරා එකක් ප්‍රසෙන්ට් එකක් විදිහට අරන් දුන්නා. මම හිතුවා මේක ටිකක් ඇත්තටම හොඳට වීඩියෝ කරලා YouTube එකට දාන්න ඕනේ, එඩිට් කරලා දාන්න ඕනේ කියලා. ඉතින් එතනින් පටන් ගත්ත මේ ඒක තමයි දැන් මම මේ ටිකක් දුරට දිගටම කරගෙන යන්නේ. මේ ඔයගොල්ලන් බලාගෙන ඉන්නේ. ඉතින් ඔහොම කරගෙන යද්දි මේ ලැප්ටොප් එක මං ගාව තිබුණ ලැප්ටොප් එක එච්චරම මේ වීඩියෝ එඩිටින් වලට හොඳ එකක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් ඒ ලැප්ටොප් එකේ කිසිම දෙයක් නැහැ. ඒක බේසික් ලැප්ටොප් එකක්. සාමාන්‍යයෙන් වීඩියෝ එකක් එඩිට් කරන්න ලැප්ටොප් එකක දේවල් ගොඩක් තියෙනවානේ. හොඳ RAM එකක් තියෙනවානේ, හොඳ මෙමරි එකක් තියෙනවානේ, ඒ වගේම හොඳ ග්‍රැෆික් කාඩ් එකක් තියෙනවානේ. ඇත්තටම කිව්වොත් මං ගාව තිබ්බ ලැප්ටොප් එකේ ග්‍රැෆික් කාඩ් එකක්වත් තිබුණ නැහැ. මොකද මට ඒක නිසාම වීඩියෝ එක එඩිට් කරන්න සතියක් විතර කාලයක් යනවා. ඒ වගේම තමයි සතියක් කාලයක් අරන් ඒක එඩිට් කරාට පස්සේ ඒක අපි රෙන්ඩර් කරනවා කියලා දෙයක් කරනවා. ඒ කියන්නේ මේ හරියට කේක් එක අනලා ඔක්කොම කරලා අවන් එකට දාලා ෆයිනල් බේක් එක කරනවා වගේ. ඉතින් සමහර වෙලාවට මම මේ වීඩියෝ එක එඩිට් කරලා ඔක්කොම කරලා රෙන්ඩර් වෙන්න දැම්මට පස්සේ ඒක විනාඩි නෙමෙයි මගේ ලැප්ටොප් එකෙන් නම් පැය දෙකහමාරක් පැය තුනක් පැය හතරක් විතර සමහර වෙලාවට යනවා. ඉතින් පැය හතරක් විතර ගිහිල්ලා මේ ඔක්කොම වුණාට පස්සේ සමහර වෙලාවට මේ මට ආයෙ මුලින්ද හදන්න වෙලා තියෙනවා. ඉතින් ආයෙ සතියක් විතර ගිහිල්ලා ආයෙ ඔක්කොම රෙන්ඩර් කරලා දාන්න වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න වලට මුහුණ පාලා තියෙනවා. ඒ වගේම තමයි ළඟක දිනම් මගේ ලැප්ටොප් එක හොඳටම වැඩ කරන්නේ නැති තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මං ඉස්සෙල්ලම වැඩේ බෙදාගත්ත කීප කරුණු කීපයකට ඕකේ මම ගේමින් වලට නෙමෙයි යන්නේ මං වීඩියෝ එඩිටින් වලට. ඒ වගේම මට මෙච්චර ගාණක් වීදම් කරන්න ඕනේ නැහැ. මොකද මේක මගේ හොබි එකක් නිසා. සාමාන්‍යයෙන් මං හොයන බජට් එකට ගන්න තියෙන හැම ලැප්ටොප් එකකම වීඩියෝ එඩිටින් වලට ඕන RAM එකමදි. මොකද ඒගොල්ලන් ගොඩක් ඒවා හදලා තියෙන්නේ ප්‍රොෆෙෂනල් යූස් වලට. හරි, එහෙම නැත්නම් ගේමින් PC ලැප්ටොප්. ගේමින් ලැප්ටොප් ඒවා ගොඩක් වැඩි. ඉතින් ගොඩක් ගණන්. ඉතින් ඒවල තියෙන ෆන්ක්ෂන්ස් මට වැඩි. මොකද මම මේක එඩිටින් ලැප්ටොප් එකක් විදියට ගන්න නිසා. ඉතින් ඒක නිසා මම ගොඩක් හැමතැනම හේව ඉස්සෙල්ලම මගේ ඔප්ෂන් එකුනේ ලැප්ටොප් එක. පස්සේ මම රියලයිස් කරගත්ත ලැප්ටොප් එකක් ගත්තම් මට ඒ ඕන කරන දේවල් වලට මම වැඩි මුදලක් ගෙවනවා. මට අවශ්‍ය නැති දෙයක් ගන්න ඉති. ඉතින් ඊට පස්සේ මම කරපු වැඩේ හැමතැනම Google කරා. මම YouTube එකේ බැලුවා, Facebook එකේ බැලුවා. ඕගොල්ලන් බලනදි Facebook එක කොහොමද බලන්නේ කියලා. Facebook එකේ මම ඕගොල්ලන්ට කියන්න අපි හිතමු ඕගොල්ලන් අලුතෙන් කැමරා එකක් ගත්තා කියලා. එහෙම නැත්නම් අපි හිතමු ඕගොල්ලන් අලුතෙන් මොකක් හරි අයිටම් එකක් ගත්තා කියලා. උදාහරණයකට ගත්තොත් ඕගොල්ලන් GoPro එකක් ගත්තා කියලා. ඉතින් ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවනම්, මොන හරි ප්‍රශ්නයක් ආවනම් Facebook එකේ තියෙන එක එක පුංචි group. අපි හිතමු GoPro Hero 8 user group කියලා. එතකොට අපිට ඒකට ගියාම අපි ඒ group එකට join වුණාට පස්සේ ලෝකෙ හැමතැනින්ම මිනිස්සු එක එක ඒවා අහලා දාලා තියෙනවා. මේ මගේ settings මෙහෙමයි, මේක වැඩ කරන්නේ නැහැ. GoPro 7 එකක්ද හොඳ, 8 එකක්ද හොඳ, පාවිච්චි කරපු අය මට කියන්න. එහෙම නැත්නම් මම මෙහෙම settings කරද්දී මෙන්න මේ ප්‍රශ්න මට එනවා, මෙන්න මේ වගේ noise එක එනවා, හරි ඔය වගේ දෙයක් ගැන මේ group වල හැමෝම දන්න පාවිච්චි කරපු අය. එතකොට හැමෝම උපදෙස් දෙනවා, කමෙන්ට්ස් දාලා අපිට කියනවා හේ මේක කරන්න එපා, අර කරන්න එපා, මෙහෙමයි කියලා. ඉතින් මම හොයාගත්ත PC දෙකේ ලැප්ටොප් වලයි ගණන් එක, ප්‍රයිස් එක, ෆන්ක්ෂන්ස් එක මම දැම්ම ගෲප් එකක් හොයාගෙන ඒ ගෲප් එක තමයි වීඩියෝ එඩිට් කරන අයගේ ගෲප් එකක්. ඉතින් මම ඒකට දාලා අහුව මේ වගේ එකක් ගත්තොත් මට වීඩියෝ එක හොඳට එඩිට් කරගන්න පුළුවන්ද, මේ ලැප්ටොප් එකේ ෆන්ක්ෂන්ස් ඇති වෙයිද කියලා. එතකොට මුළු ලෝකෙ වටේම කට්ටිය, මම නොදන්න අය, මම කවදාකවත් දැකලා නැති මිනිස්සු හැම රටකින්ම
ඒ මගේ පෝස්ට් එකට කට්ටිය රිප්ලයි කරලා තිබ්බා එපා එපා ගන්න එපා ඔය ලැප්ටොප් එක ගන්න එපා ඔය හදපු ඒවා ගන්න එපා ඔල්රෙඩි බිල්ඩ් කරපු ඒවා ගන්න එපා මොකද ඔයාට ඕන ෆන්ක්ෂන්ස් ටිකේ නෑ ඔයා බොරු ගානක් වීදම් කරනවා ඕක ගන්න කියලා හැමෝම කිව්වා හැමෝම කිව්වේ අන්තිමට තමන්ගේ එකක් හදාගන්න තමන්ගේ එකක් හදාගන්න කියලා ඉතින් එතනදි තමයි මම හිතුවේ හරි මම දැන් ඔක්කොම් පැත්තක තියලා මගේම එකක් හදාගන්න අදින්නම් පටන් ගන්නවා කියලා. පුළුවන් හැම විදියකින්ම සර්ච් කරලා පුළුවන් තරම් වීඩියෝස් බලලා පුළුවන් තරම් YouTube වීඩියෝස් බලලා ඔක්කොම දන්න තරම් ආටිකල්ස් කියවලා හැමදේම කරලා මං හොයාගත්තා ගන්න ඕන බඩු මොනවද කියලා. ඉතින් මට ඒකට ගොඩක් කල් ගියා. ටික කාලයක් ගියා මම හැමෝගෙම ඒත් ආයෙ ගන්න ඕන බඩු ලිස්ට් එකෙත් මම කන්ෆර්ම් කරගෙන ඇහුවා මේවා ගන්නතොත් හොඳද මේක ගත්තොත් හොඳද හැමදේම. මොනවද ලියන්නේ? හා? මොකද ලියන්නේ? මේක තමයි දැන් මම හදන PC එකේ බොඩි එක ඇතුළ. ඉතින් මේ මම ඉස්සලා ලියාගත්ත නැත්තම් කඩේට ගිහිල්ලා පස්සේ බඩු අපි දන්නේ නැතුව ගන්න ඕන බඩු අමතකලා වෙත් තිබුණා. ඕන බඩුව ලිස්ට් එකක් ලියාගත්තා. ඒ වගේම තමයි ඉතින් අර ප්‍රොසෙසර්ස් වල ඇතුළ හීට් වෙනවා කියලා කියනවා PC එක. ඉතින් ඒ හීට් වෙනවට අපි යන්න කලින් අපි ගන්න ඕන බලන්න ඕනේ ෆෑන්ස් කොච්චරක් තියෙන්න ඕනද කියලා ඇතුළේ. අර ඇතුළ හීටර් එක ෆෑන් එකේ යන ෆ්ලෝ එක මේ පැත්තෙන් හුලං ආව මේ පැත්තෙන් යන්න ඕනේ ෆෑන් කීයක් ගන්න ඕනේද තියක් තියෙන්න ඕනේද කියලා ඒක ඔක්කොම බලනවා ඉතින් මම ඉතින් YouTube වීඩියෝ කීපයක් බල බල එකක් කියලා නේ YouTube වීඩියෝ 10ක් 15ක් විතර බලනවා ඕවා හොඳට බලලා ගන්න ගන්න එක ඔව් ඒක තමයි ඉතින් මම මේ ගන්න හිතාගෙන ප්‍රොසෙසර් එක දැන් මේ බැලුවේ මේ ප්‍රොසෙසර් එක ගත්තම ඒකේ තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් ඇඩ්වාන්ටේජ් ඒවා මොනවද කියලා මම බැලුවේ ලිස්ට් එකක් ලියලා මොකද මට ගොඩක් එක්ස්පෙන්සිව් එකක් ඕනෙත් නැහැ දිගටම කතා කරගෙන ගිහිල්ලා පොඩ්ඩක් මහන්සි මට අමුතු රෙඩ්බුල් එකක් හම්බුණා මේක ට්‍රොපිකල් රෙඩ්බුල් අපි බලමු මේක හොඳද කියලා මම මේ පළවෙනි පාට ගත්තේ මේ ෆ්ලේවර් එක මොන වගේ රහත් දෙන්නේ ඔන්න ඉතින් අපි දෙන්න තීරණය කරා ගිහිල්ලා මේ මගේ PC එකට ඕන කරන බට්ටික් ගන්න අපි දැන් මේ යන ගමන් ඉන්නේ මේ අපිට ඕන කරන දේවල් තියෙයිද නැහැ අදම කඩේ සමහර වෙලාවට මොකද මේ ඒගොල්ලන් ස්ටෝව් එකේ බඩු තියෙනවා කියලා කිව්වට ගියාට පස්සේ මගේ ලිස්ට් එකේ බඩු දෙක නැති වුණොත් එහෙම මට මේ ඕඩර් කරන්න වෙනවා එතකොට දැන් මේ සිටුේෂන් එකත් එක්ක ඕඩර් කරොත් සමහර වෙලාවට අදම හම්බෙන එකක් නැහැ තව මාසෙකින් හම්බෙයි සති දෙකකින් හම්බෙයි කියන්න බෑ කවදා හම්බෙයිද කියලා ඉතින් ඒක නිසා මේ අද තියෙන දේවල් බලලා අරගෙන ඉන්න වෙනවා ඒක ඉතින් මම හරි ආසාවෙන් බලන් හිටිය දවසක් අද දැන් ඉතින් ගිහලා බලමු බඩු ටික ගන්න අරගෙන මට උණුම බඩු ටික තියෙයිද දන්නේ ඉතින් excited අපි ගිහින් බලමු කඩේ දැම්මම නැදේ තව ටිකක් කරලා තියෙනවානේ ඊට පස්සේ මං ගිහලා මං මට ඕන බඩු ටික බැලුවා. ඉතින් බඩු ටික බලද්දී පොඩි පොඩි ප්‍රශ්න වලට මුහුණ දුන්නා. මොකද කොරෝනා සිටුේෂන් එකත් එක්ක නිව්සීලන්ඩ් වල තියෙන ඉතින් මට කරන්න දේවල් ඔක්කොම කරන්න උනා ඉක්මනට. මොනවා මම වැඩේ පටන් ගන්න යන්නේ. ඉස්සෙල්ලා මේක තමයි PC එකේ කේසින් එක. Oh.
දොළහයි වෙලාව හයි ඉඳන් මේ වැඩේ පටන් ගත්තේ. තාම ඉවර නෑ, තව ගොඩක් වැඩ තියෙනවා කරන්න. ඒ වගේම තමයි මම මේ YouTube වීඩියෝ එකක් බලාගෙන කරන්නෙත්. එක වීඩියෝ එකක් නෙමෙයි, ඉතින් එක එක තැන් අපි කරගෙන දිගටම කරගෙන යද්දි සමහර තැන්වල හිර වෙනවා. ඉතින් ඒ හිර වුණාම ඉතින් Google එකේ පිහිට තමයි හැමදේම Google කරලා YouTube එකේ ඕන දෙයක් තියෙනවා. ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් ඒව බලාගෙන කරනවාගෙන එක්කෙනෙක්ගේ වීඩියෝ බලලා හරියන්නේ. වීඩියෝස් 10ක් විතර මම මෙතන ඔන් කරගෙන බලනවා. ඒ වගේම මැනුවල් එක ඩවුන්ලෝඩ් කරලා, ඒ වගේම තමයි මැනුවල් එක ඩවුන්ලෝඩ් කරලත් බලනවා. ඉතින් මේ ඔක්කොමත් එකතු කරගෙන, මන් දන්න දැනීමත් එකතු කරගෙන මේක PC එක හදාගෙන යනවා. දැන් ඉතින් පැය 6ක් විතර එක දිගට කරා. දැන් ටිකක් වැඩි හරියාගෙන ඉන්නේ. මේන් පාට්, මදර්බෝඩ් එක, ග්‍රැෆික් කාඩ්ස්, ෆෑන්ස්, රැම් ඔක්කොම අයිකල් ඉවරයි, ඕල්මෝස්ට් ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ වයරින් පාට් එක. ගොඩක්ම එක්සයිටඩ් මේක ඔන් කරනකම්. ගොඩක් මේ වෙසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට මගේ ටූල්ස් ටිකයි ඔක්කොම තියෙනවා. ඉතින් බලමු මේක ගොඩක් ඉන්ට්‍රෙස්ටිං. ඔන්න ඊට පස්සේ ඉතින් මාර වැඩේ වුණේ යන මම කොච්චර රිසර්ච් කරත් පොඩි පොඩි තැන් වලදී වැරදුනා. ඒ තමයි ඉතින් මගේ ගෙදර තිබ්බ මොන්ටේ එකේ තිබුණ VGA පෝට් එකක්. මම හිතන් හිටියේ ඒක ඇට්ලීස්ට් HDMI පෝට් එකක් ඇති කියලා. ඒ වුණාට අපේ බිල්ඩ් කරන PC එකේ තියෙන්නේ VGA පෝට් නෙමෙයි, අලුත් පෝට්ස් ඔක්කොම අපි කියන්නේ HDMI පෝට්. ඒ PC එකේ වීඩියෝ එක මොන්ටේ එකට එන්නේ නැහැ. ඉතින් එතනදි මට පොඩි ප්‍රශ්නයක් වුණා. ආයේ වුණා ගිහිල්ලා අලුත් මොන්ටර එකක්. ඉතින් අද දවස ඇතුළත කොහොම හරි මොන්ටරේ ගන්න ඕනේ. අද දවස මිස් වුණොත් ආයේ කවද ගන්න වෙයිද කියලා මම දන්නේ නැහැ. ඉතින් මම දැන් ආව සිටි එකට බලපු හැමතැනකම මොනිටර්ස් ඉවර වෙලා, එහෙම නැත්නම් ස්ටොක් එක මෙතන නැහැ, අපිට ඕඩර් කරලා ගන්න වෙන්නේ. ඉතින් ඕඩර් කරන්න කිව්වොත් කවද හම්බෙයිද දන්නේ නැහැ. ඉස්සරහා මේ සිටුේෂන් එකත් එක්ක ඉතින් කවද අපිට කුරියර්ස් ගෙදර වෙයිද දන්නේ නැහැ. ඉතින් කරන දෙයක් අද දවස ඇතුළත මම කරන්න ඕනේ. මම ඉතින් සිටි එකට ආවා. කොහෙන් හරි එකක් හොයාගෙන තමයි අද ගෙදර යන්න බලන්නේ. ඉතින් බලමු තැන් කීපයක් තියෙනවා කියලා තියෙනවා මේ මොනිටර්ස් තියෙන. කොහොම හරි අද තැන් වලට ගිහිල්ලා බලන්න ඕනේ. ඔන්න ඉතින් මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම හැමතැනම හොයන්න ගියා මොනිටර් එකක් ගන්න. මම ගත්තා මෙන්න මේ Samsung 32 inch කර්ව් මොනිටර් එක. මේක මේ වයිට් කලර් එකක් තමයි මේ තිබුණේ. ඉතින් ගන්න උනා වයිට් එක හොඳයිනේ. ඔව් වයිට් එක. මේ ආසෝනේ වයිට් එක. ඔව් ආසෝනේ වයිට් එක. මම ඒත් හිතන් හිටියේ මොකද්ද මේ මොනිටර්ස් දෙකක් ගන්න. ඒ වුණාට පස්සේ හිතුණා නෑ කර්ව් 32 එකක් හොඳටම ඇති කියලා. ඉතින් මේක කර්ව් ඉන්ජ් එක මම පළවෙනි පාරටම කර්ව් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් බලමු මේක අන්පැක් කරලා මගේ CPU එකත් සෙට් කරලා ඒ ටිකත් මෙන්න ඉතින් ඒ ටිකත් ඔක්කොම මෙතනට දීලා අපි බලමු කොහොමද කියලා.
ඉතින් ඒ වගේම තමයි මම මේක RGB light තියෙන light පත් වෙන PC එකක් නෙමෙයි ගත්තේ. ඉතින් මේක එහෙම lights මුකුත් නැහැ. තනිකර normal. ඉතින් මට එහෙම light පත් වෙන එකක් ඕනේ නැති නිසා. ඉතින් ඔක්කොම successfully හරි ඔක්කොම smooth up and running. ගොඩක්ම සතුටුයි. ඉතින් මේක මට සුපර් පවර් එඩිටින් PC එකක්. එහෙනම් ඉතින් ඔන්න ඉතින් මෙච්චර වෙලා බලාගෙන ඉඳිනවා ඕගලන්ට thank you very much. වීඩියෝ එක enjoy කරන්න like එකක් දාන්න අපේ channel එකට subscribe කරන්න. ඉතින් මේ PC build එකත් එක්කම ඊළඟ වීඩියෝ එකක් අපි ගේනවා. අනිකර අපේ room එකක් අනිත් පැත්ත ගහලා studio එකක් කරනවා YouTube studio එකක්. ඒ වීඩියෝ එක ඉස්සරහට ගේනවා. ඒක එනකන් අපේ channel එකට subscribe කරන්න like එකක් දාන්න වීඩියෝ එකට comment එකක් දාන්න. එහෙනම් Ging and bye.